එතකොට ඒවන් සත්ත්ව විදෙන රූප සංග්‍රහ. රූපේ හත් ආකාරකින් සංග්‍රහ වෙනවා. රූපේ ගැන හත් ආකාරකින් කියන්න පුළුවන්. කොහොමද? රූපායතනං චක්කු විඤ්ඤේය රූපං. රූපායතන කියන්නේ ඇහෙන් දත යුතු රූපය. සද්ධායතන සෝත විඤ්ඤේය රූපං. ගන්ධායතන ගහන විඤ්ඤේය රූපං. රසායතන ජීව විඤ්ඤේය රූපං. පොට්ටබ්බායතන කාය විඤ්ඤේය රූපං. රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන මනෝ ධාතු විඤ්ඤේය රූපං. සබ්බං රූපං මනෝ විඤ්ඤාණ ධාතු විඤ්ඤේය. එතකොට හත් ආකාරයේ මොකද්ද? රූපේ සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ ටික පංච විඥානයේ විඤ්ඤාණය. ඒ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ඔක්කොම මනෝ ධාතුයෙන් විඤ්ඤාණයයි. මනෝ ධාතු කියලා කිව්වොත් චිත්ත විදින සම්පටිච්චන හිත කියලා කියන්නේ. එතකොට චක්කු විඥානේ දකපු දේ ඉදද නිවිද වෙනකොටම ඒක මනෝමේ ආපෝ අල්ල ගන්න අවස්ථාව, සිහි කර ගන්න අවස්ථාව, ගන්න අවස්ථාව. එතකොට සබ්බන් රූපං මේ සියලුම රූප මනෝ විඥාණයෙන් විඤ්ඤාණය. ඒ නිසායි මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාණං කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහෙන් දැකපු දේ මනෝ විඥාණයෙන් දැනුමට එනකොට මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාණං. ඒ කියන්නේ ඇහෙන් දැකපු රූපය ඉපද නිරුද්ධ වෙනකොට මේක මනෝ ධාතුවෙන් අග්ගල පිළිගන්නවා. මනෝ ධාතුව අවස්ථාවෙන් අල්ලගන්නවා. ඊට පස්සේ මනෝ ධාතු සිතින් සිතේ තියෙන ධර්ම අරමුණ අරමුණු කළා තමයි මනෝ විඥානය හටගන්නේ. එතකොට මනෝ ධාතු සිතේ තියෙන ධර්ම අරමුණ සිහි කළා තමයි මනෝ විඥානය. එතකොට මනෝ විඥානය කියනකොට හැම වෙලාවෙම මනස ධර්ම අරමුණක් නිසායි මනෝ විඥානය එන්නේ. ඒ කියන්නේ මනෝ ධාතු සිතට හසු වෙන්නේ දැකපු රූපේ. ඊට පස්සේ මනෝ විඥාණයට අරමුණ වෙන්නේ මනෝ ධාතු සිතේ තියෙන රූපය අල්ලගත් රූපය කියලා. ඒ සිතේ තියෙන නාම ධර්ම තමයි රූපය කියලා අරමුණ කරනවා. එතකොට ඒ විදිහට මනස ධර්ම අරමුණ නිසා මනෝ විඥාණය. මනෝ විඥාණය කියනකොට හැම වෙලාවෙම මනෝ විඥාණය ඇති වෙන්නේ මනෝපත්‍ය ධම්මේච උපජ්ජති මනෝ විඥාණ හරහමනේ. එතකොට දැන් මනෝ කියන කෘත්‍යය තියෙන්නේ රූපය ඉල්බගෙන. එතකොට මනෝ කියන සිත අරමුණු කළයි මනෝ විඥානය කෙනෙකු උපදී. එතකොට හැම වෙලෙම රූපය දැනගන්නවා වගේ රූපය දැනගන්න ලක්ෂණයට යන්නේ මේ මනෝ විඥානය. තේරුණාද කීපේ? දැන් අපි කියමු ඉදිරියෙන් ගහක් තියෙනවා. ගහ ඉදිරියෙන් කණ්ණාඩියක් තියෙනවා. දැන් කණ්ණාඩියට වැටලා තියෙන්නේ ගහේ ඡාය. මේ කණ්ණාඩියේ තියෙන ඡායාව වැටෙන්න හැම වෙලාවෙම තියෙනවා මොකද්ද? තව කණ්ණාඩියක්. දැන් මේ කණ්ණාඩියට වැටලා තියෙන්නේ මේ කණ්ණාඩි ඡායාව. නමුත් අර ගහේම ඡායාව නෙමෙයිද මේ තියෙන්නේ? දැන් ගහේම ප්‍රතිරූපෙමයි මෙතෙන් දෙනකොට අහුවෙන්නේ. නමුත් කෙලින්ම මෙයාට අහුවෙන්නේ නැහැ ගහ. තේරෙනවද? ඒ වගේ දැන් රූපය කියන එක දකින්න ගහ වගේ. ඒ නිසා ඇතිවෙච්ච එක දකින්නකෝ මනෝ ධාතු සිත රූපය අරමුණු කරගෙන. ඊටසේ මනෝ ධාතු සිත අරමුණු කළා තමයි දැන් මේ කණ්ණාඩියේ තියෙන ඊගා කණ්ණාඩියේ තිබ්බහම මෙයාගේම හැදිරුව තමයි ඊගා එකට. අන්තිමට දැන් මෙයාට හම්බ වෙන්නේ මොකද? ගහ දකින්න පුළුවන් කියන එක. දැන් මේ කණ්ණාඩිය දිහා බැලලා ගහ බලන්න බැයිද? පුළුවන්. එතකොට නමුත් මේක ළඟම හේතුකින් කිව්වහම මේ කණ්ණාඩි දෙක නිසා දැනගන්න ඕනේ සිද්ධියක් එන්නේ නේද? ඒකයි මනස ධර්ම ආරම්මනත් නිසා මනෝ විඤ්ඤාණය. ඒ වගේ සිද්ධියකින් තමයි මේ යන්නේ. අපි කියමු දැන් ඒ කණ්ණාඩිය මේ ඡායාවට වැටෙනවා, මේ ඡායාව මේ ඡායාවට වැටෙනවා, මේ ඡායාව මේ ඡායාවට වැටෙනවා. ඔය විදිහට ගියහම දැනගන්න මට්ටමට එනකොට අපි කියමුකෝ මනෝ විඤ්ඤාණ කියන මට්ටමට එනකොට ඒ කණ්ණාඩියේ තියෙන එක තමයි ඊගව කණ්ණාඩිය වලට දැනගන්නේ. නමුත් අර න්‍යාය අර ගහ දැනගත්තා වගේ මේ ගහ කියලා තේරුණු සතහන නැහෙන් උපද්දක සතහනම අරගෙන මනෝ ධාතු විතුපදී.
ඒ සතහනම ඒ මනෝධාතු සිතේ තියෙන සතහනම උපද්දලා තමයි මනෝවිඥාන කියන එක උපදින්නේ. එතකොට මනෝධාතු කියන සිත යන්නේ රූපය දැක්ක යන ගණයට, දැකපු රූපය සිහි කරනවා, දැකපු රූපය දැනගන්නවා යන ගණයට යන්නේ. නමුත් එතන තියෙන ආහාර ටික යථාර්ථය ගත්තාම මනෝවිඥාන කියලා තියෙන හැම වෙලෙම මනස ධර්මාරම්මනත් නිසා මනෝවිඥාන. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන. කියන්නේ ආයේ තේරෙන්නේ නැහැ. මේක ටිකක් තව කල්යන ටියුබ්ලට් සිස්ටම් නේ පස්සේ. එතකොට අපි දැනගන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන පොට්ටබ්බ කියන මෙන්න මේ 6 5 මනෝ ධාතු සිතෙන් බින්නියයි සියලුම රූප. ඒක දැන් දෙලින්ම මනෝ ධාතුව නොකිය මනෝ විඥානයේ කෙලින්ම කියන්න පුළුවන්කම තියෙනවා. මනෝ විඥානයෙන්ම මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ විඤ්ඤය නම් කෙලින්ම සියලුම රූප මනෝ විඥානයේ විඤ්ඤය. නමුත් දැනගන්න පුළුවන් න්‍යායක් තියෙනවා. දැන් අපි කියමු රූප ආයතනේ ඇහෙන් විඤ්ඤය, චක්කු විඥානයේ විඤ්ඤය, ශබ්ද ආයතනේ තෝ කණෙන් විඤ්ඤාය, සෝත විඤ්ඤාණය විඤ්ඤාය. මේවා පෞද්ගලිකව මේ කිව්වා. ඊට පස්සේ මනෝ ධාතුව එන්න ආපහු මේ පහ විඤ්ඤායයි කියලා. ඉතින් මනෝ විඥාන ධාතුවෙන් විඤ්ඤායයි කියන න්‍යායය එනවනම් ආය මනෝ ධාතු එකක් ඕනේ නැහැ. නමුත් මනෝ ධාතු කියන එක කියලා මේ පහ විඤ්ඤායයි මනෝ විඥානේ සම්බන් රූප හැම රූපයක්ම විඤ්ඤායයි කියලා කිව්වා. මනෝ විඥානයේ කියන එක විඤ්ඤාය වෙලා තියෙන මනෝ ධාතුව හරහා. නමුත් මනෝ ධාතු කියන අවස්ථාවේදී යාට පුළුවන් මේ ටික විතරයි දැනගන්න. ඒ දැනගත්ත ඒවත් මොකද හැම වෙලාවෙම මනෝ ධාතු කියන සිත වර්තමානයේ තියෙන්නේ. චක්කු විඥානයයි මේ පංච විඥානයේ මනෝ ධාතු කියන සිතයි කිසිම වෙලාවක අතීත හෝ අනාගතයේ යෙදෙන්නේ. මේ පළවෙනි කණ්ණාඩියට ඡායාවක් රැටෙනවා නම් ගහ ඉස්සරහට ආපු වෙලාවට මිසක නැත්තම් ආයේ අතීත ඡායාවක් එහෙම කණ්ණාඩියට වැටෙන්නේ නැහැ. අනාගත නොපැමිණි වස්තුවක ඡායාවක් වැටෙන්නේ නැහැ. නිරුද්ධ වෙච්ච ඡායාවක් කණ්ණාඩියට වැටෙන්නේ නැහැ. කණ්ණාඩියට වැටෙන්නේ ඒක ඉස්සරහට ආපු වර්තමානයේ තියෙන එකක්මයි. ඒ වගේ මනෝ ධාතු සිත කියනකොට මේ භවංග මට්ටමේ සිතට හසු වෙන්නේ ඒ ඉස්සරහට ආපු වස්තුවක්මයි. චක්කු විඥානේ මෙහෙම බලනකොටම දිට්ඨාර්ථය දකින්න මනෝ ධාතුව. හරි, දර්ශනාර්ථය දකින්ද චක්කු විඥානේ දිට්ඨාර්ථය දකින්නාර්ථයෙන් මනෝ ධාතුව දකින්ද. දැක් වස්තුව දැකපු අර්ථයෙන් මනෝ ධාතුව දකින්ද. එහෙන බැලුවා එතකොට පේනවා පෙනුනා. පෙනුණු දේ සිහි කරනවා අපහොිතේ කියනකොට. ඒක දැන් දිත්තත් අභිනිරෝපණාත්ත මනෝධාතු. එතකොට දිත්තත් මනෝධාතු දක්ෂණ අර්ථේ. දිත්තත් අභිනිරෝපත්ත මනෝවිඤ්ඤාණ ධාතු. දැක්කින දේ දැකපු දේ අරමුණට නගනාර්ථයෙන් මනෝ විඥානය දකින්න කියනවා. දර්ශනාර්ථයෙන් චක්කු විඥානය, දිට්ඨාර්ථයෙන් දැකපු අර්ථයෙන් දැක්කා කියන කරුණේ මනෝ ධාතු දකින්න, දැකපු දේ සිහි කරන අර්ථයෙන් මනෝ විඥානය දකින්න. බැලුවා හේඋනා දැන් මෙහෙම කළා බලනවත් එකම දැන් චක්කු විඥානේ පුත්‍ය තමයි රූපේ බලනවා. ඒ දකින්න. තොසි දැක්කා කියන අර්ථය තමයි මනෝ ධාත. ඒක නිරුද්ධ වෙනකොට රූපේ දැක්කා කියන කරුණ තියෙනවා මතක. ශනේ අවස්ථාව. තොසි දැක්කපු දේ තමයි සිහි කරන්න පුළුවන්. දැන් හැම වෙලාවෙම හිතන කෘත්‍ය කියන එක සිතේම නැතිෙන්නේ. එතකොට ඇහැ යොමු කළ ගමන් බැලුවාම ඒ යමක් බැලුවා කියන කමින්දයි ආයි හිතන්න පුළුවන්කම තියෙනවා. තේරෙන්නේ බලනවා කියන සිද්ධියට ඇහැය වෙනා ඊගා හිත බැලුවා දැක්කා කියන එක. ඒක නිකන් දැකපු දේ දැන් මතකේ තියෙනවා වගේ
ඒ මොහොතේදී හිතට ගත්ත බව. ඊට පස්සේ තමයි ඒ ඇතුළේ තියෙන එකේ ditthata abinurupanatta manovinya. ඒ දැකපු දෙයට අරමුණට නංවන ගතිය, සිහි කරන ගතියෙන් දැකෙන මනෝ විඥාන කියලා පෙන්වන්නේ ඒක. ඒ වගේ මනෝ ධාතුව කියන්නේ චක්කුඥානි කියන්නේ බලන දකින අවස්ථාව දකිනවා. මනෝ ධාතුවේ දැක්කා. ඒ එකයි දකින එකයි දැක්කයි කියන එක. ඒ කියන්නේ දැන් අපි මොන හරි දෙයක් බැලුවොත් පේනවා. නොබල පේන්නේ නැහැ නේද? ඒ වගේ පෙනුණු අර්ථය දකින්ද චක්කුඥානේ රූපය බලන බව දැලුවා කියන තැන තමයි මනෝ ධාතු දැකපු දෙය දැනගන මනෝ විද්‍යාව. එතකොට හැම වෙලාවෙම දැක්කාම දැකපු දෙයටයි හිතලා තියෙන්නේ. කිසිම වෙලාවක බාහිර වස්තුන් තුලින් නැගිටින ගතිය දකින්න එපා චේතන. කර්ම සංකාර විතර හැම වෙලාවෙම ආධ්‍යාත්මික ලක්ෂණයකින්ම දකින්න ඕනේ අනුමු හිතන ගතිය. දැන් දැකපු රූපෙට හිතනවා කිව්වොත් අපි හිතන්නේ ඇහෙන් රූපේ දැක්කහම දැකපු රූපෙට හිතනවා කියලා. හරියට අපිට හිතෙන්නේ මෙහෙම. දැන් මම කතා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වොත් ඇයි කියලා කියන උත්තර දෙනවා. ස්වාමනාතුලා හිතන්නේ මං අහපු වචනෙට උත්තර දුන්නයි කියලා. නමුත් ඒ කවදාවත් අනුන්ගේ වචනයකට අපි උත්තර දෙන්නේ නැහැ. මේ සද්දේ සෝත විඥාණයෙන් ඇහුවා. ඇහුණා. ඇහුණාම ඇහුණු බව දැනගෙන මට කතා කළා නේද කියලා හිතලා ඒකට ප්‍රතිඋත්තර දුන්නා කියන්නේ. එතකොට හැම වෙලාවෙම තමන් හිතලයි හිතපු එකටයි තමන් ඔය කළා කියන්නේ. මේක මේ කීපයකට උත්තර දීලා නෙමෙයි. තේරුණාද? අපි ලෝකයන්නේ කතා කරන දෙයට අපි ප්‍රතිඋත්තර දුන්නා වගේනේ. කෙලස්ටින් ඒකනේ දෙය ඇහෙන දෙය කෙනාට බලනවා වගේනේ අපිට හිතෙන්නේ. ඔය හිඳයි අපිට කෙලස් වශයෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් කිසියම් වෙලාවක ඇහෙන එකට ප්‍රතිඋත්තරයක් දෙනව නෙමෙයි. ඇහෙන එකට බලනව නෙමෙයි වෙන එකක් කරන්නේ. තුවාලේ තියෙන්නේ කකුලේ නම් පිටේ බෙහෙත් බඳිනවා වගේ එකක් කරන්නේ මේ අපි. වෙන දෙයකට වෙන එකක් අපි කරන්නේ. දැන් සද්දේ කියන එක ස්වාමීන් වහන්සේ කියලා කිව්වහම මේ සද්දේ ওই සෝත සම්පස්සේ හරහා සෝත විඥානේ විඤ්ඤාණය. දැන් සෝත විඥානෙට හිතන්න කියන්න කරන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ සෝත විඥානයේ තුල දැනුමක් එහෙම තියෙනවද මට කතා කළා කියලා හෝ එහෙම හිතුවත් ඇහුණු සද්දයක් විතරනේ. ඊට පස්සේ ඒ සද්දය හිතෙන් අරගෙන මට කතා කළා නේද කියලා හිතනවා. හිතලා ආහේනම් මම කතා කරන්න ඕනේ කියන මට්ටමක තමයි ජවන් වලින් ඇයි කියලා ප්‍රතිචාර දෙන්නේ. එතකොට සද්දේ ආරම්භය කර්ම රැස් කරගෙන ඔය තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම චේතනාව කර්ණය තමන් හිතගෙන මට කතා කළා නේද නැත්නම් මම මේකට ඇයි කියන්න ඕනේ කියන චේතනාව නිසා තමන් උත්තර දෙනවා. ඒ කර්මයට හැම වෙලෙම අවිද්‍යාවපත් වෙනවා. මේ ඇහෙන එක සම්බන්ධ නැහැ කියන එකට නේද කියන එකේ දන්නේ නැහැ. මම උත්තර දෙන එක කිසිම වෙලාවක සම්බන්ධ නැහැ ඇහෙන එක නේද කියලා. පේන සිද්ධියත් එහෙමයි. පේන සිද්ධිය ඔය දැන් ඇහෙන සිද්ධියට එතකොට කවදාවත් ඔයගලට උත්තර දෙන්න පුළුවන්ද? ඇහෙන දේ අරද හිතලා තියනවද? ඇහෙන දේ අරඹය හිතනවා කියලා අපිම හිතපු එකකින් හිතලා තියෙනවා මිසක ඇහෙන දේ ඇහිමක් විතරමනේ. සිතේ සිතමත්ත ඇහෙන දේ ඇහිමක් විතරම ඒකට අය සම්බන්ධ නැහැ අපි හිතන දේට. අපේ කෙලෙස් වලටයි පෙන්වන්නේ අපි හිතන්නේ අපි හිතපු දේ ඇහෙන එකටයි තියෙන්නේ කියලා. ඇහෙන එක සෝත විඥානයේ කෘත්‍යයක්නේ. අපි හිතන එක මනෝ විඥානයේ ඒ කියන්නේ නැතිනම් අපි හිතන සිද්ධියක් ඒක. නේද? එතකොට මෙතනදී ඇහෙනකොට මේ ඇහෙන එකට ඇහෙනවා කියන සිද්ධිය ඇත්ත නොදකිනකොට අපි හිතලවා කියන එක කළා තියෙන අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන. හැම වෙලාවෙම අපි හිතන එකට ප්‍රත්‍ය වෙලා තියෙන අවිද්‍යාව. ඇහෙනකොට ඇහෙන දේ ඉපද නිරුද්ධ වෙනවා. මේක ඇහෙනවා කියන සෝත විඥානේ විඤ්ඤායයි මේ සිද්ධිය නොදන්නාකම නිසා මේ මට කතා කළානේ කියලා හිතලා
අපි උත්තර දෙනවා ඇයි කියලා. දැන් මේ හිතින් කියින් කියින් කර්මයි. ඇයි කියලා හිතුවා කියන්නේ මේක කර්මයක් අපිට. ඒ කර්මයට මුල්ුණේ අවිද්‍යාව මිසක ඇහිම නෙමෙයි. අවිද්‍යා පත්‍ය සංඛාරා. අහන දේ පත්‍ය සංඛාරා. තේන රූප පත්‍ය සංඛාරා. ගන්ධ සුවඳ පත්‍ය සංඛාරා කියලා එහෙම කියනද කොහෙද? එහෙම සූත්‍ර තියෙනවද? නැහැ. එහෙනම් ඇහෙන දේ නිසා සිතින් කින් කිරින් ඇති වෙනවා කියලා කොහෙවත් නැහැ නේද? එහෙනම් ගඳ සුවඳ නිසා සිතින් කින් කිරින් රූප දකින නිසා සිතින් කින් කිරින් ඇති වෙනවා කියලා කොහෙවත් නැහනේ. හිතේ හිතන බව මනෝ සංඛාරයක් නෙමෙයිද? වචන කතා කරන එක වචී සංඛාරයක් නෙමෙයිද? කයින් කරන එක කාය සංඛාරයක් නෙමෙයිද? එහෙනම් හිතින් හිතන බවක් හෝ වචනෙන් කියන බවක් හෝ කයින් කරන බවක් හෝ කියන එකක් වෙන්න පුළුවන්ද රූප හෝ සද්ද හෝ ගන්ධ හෝ නිසා? බෑ. ඒ හැම එකක්ම වෙන්න පුළුවන් කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාරානේ. මේ මම හිතන්නේ රූපිතයි කියන තැනක ඉඳලාමයි අපි හිතන්නේ. අපි කතා කරන්නේ පේන දෙයක් එක්ක පේන කෙනෙක් එක්ක කියන තැන ඉඳලාමයි කතා කරන්නේ. මේ ගණ්ඩ යන්නේ පේන දේ කියන තැනක ඉඳලා පේන දේ ආරම්භය හිතින් කියින් කරන්නේ අවිද්‍යාව කරන තැන යථාර්ථයෙන් අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒ නිසායි අපි කරන ක්‍රියාදාමයේ තමයි මේකේ මේ හේලි කරන්නේ මේ සිත්වලින්. ඇහෙන යම දැක්කහම ඒක හිතට අරගෙන හිතෙන් දැක්ක දෙයට හිත නමල ඉවර වෙලයි අපි මේ හිතලා තියෙන්නේ. නමුත් අපිට ලෝකේ යන්නේ අදහස දැකපු දෙයට හිතුවා කියලා. නමුත් දැකපු දෙයට නෙමෙයි අපි කවදාවත් හිතන්නේ. අහපු දෙයට අපි හිතන්න බෑ. එහෙම වුණොත් සිතින් කින් කිරින් කරන්නේ විපාකෙට සිතින් කින් කිරින් කරනවා වගේ. එතකොට අවිද්‍යාවෙන් සිතින් කින් කිරින් කිරුවා කියන කාරණාව ඔබට ලැබෙන්නේ නැහැ. මෙතන අවිද්‍යාව තමයි. විද්‍යාව කියන්නේ මොකද? හිතන්න කියන කරන්න පුළුවන්. එතකොට ඒකට කර්ම කියන්නේ නැත්තේ මොකද? ඒකට කියන සම්මා සංකප්පයක් කියලා. මේ පෙනෙනදී අනිකක් පෙනෙනදී මෙහෙම කියන්න ඕනේ කරන්න ඕනේ කියලා අපි හිතලා නේද මේක කරන්න කිව්වහම මේ සිතින් කින් කින් තමතුලම නතර වෙන මෙහෙ ඇලින් ගැටෙන් තත්ත්වෙට එන්නේ නැති නිසා මං හිතන කියන කරන දෙයක් තියෙනවා නම් ඒක මේ පේන දෙයට අයිති නෑ කියන තැනකින් ඉන්නවා. නමුත් අවිද්‍යාවෙන් යුක්ත ලෝකයේ තුල පේන දෙයට කතා කරුවා කියලා එතනින් ඒක අවිද්‍යාවේ කෘත්‍යයක් හැටියට එතනින් පෙන්නගන්න ලෝකෙට මේ දෙක එකට කළා බැඳගන්න හැටිත් පේනවා. පේන දේ අනිකක් ඒකට හිතන්ද කියන්න කරන්න කිව්වොත් වෙන්නේ මේකයි කියලා තමන් තුල සිද්ධියත් ඒකත් තේනවා. මේ විදිහට හොඳට දැන දැක කරනකොට හිතන කියන කරන දේවල් තමා තුලම උපද නිරුද්ධ සංඛාර නිරෝධයකටපත් වෙනවා. සංඛාරේ නිත්‍ය බවටපත් වෙන්නේ අපිට පේන දේ අරඹයයි මම හිතන්නේ. පේන දේ දැකයන් පස්සෙත් තියෙනවා. ඒක උදේ හිතපු දෙයක් තියෙනවා. පේන දේ දකින්න ඉස්සෙල්ලයි තිබුණේ දකින්න දෙයටයි අපි හිතන්නේ නේ හිතපු දෙය දකින්න ඉස්සෙල්ල තිබුණා. ඒකයි අපිට මිනිස්සුයේ පුද්ගලයේ දේවල් දරවල් දකින්න පෙරත් දැක්කට පස්සෙත් තියෙන්නේ. මොකද දකින්හන දේවල් නිත්‍ය බව කර තියාගෙන ඒ දේවල් වලට හිතින් කින් කින් කරාම ඒක විතර කලිච්ච වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ කර්ම රැස් වෙනවා කියලා කිව්වේ. මේ දකින්හන දේවල් දකින්න දේ දකින්න පෙර තියෙනවා දැක්කට දැක්කයන් පස්සේ තියෙනවා කියන තැනක තිබහම නිත්‍ය බව. ඒ මට්ටමේ තියෙන රූපයකට ඕනම දෙයක් හිතුවෝ. ඒ හිතපු දේ ඇති බව තමයි දැනෙන්නේ. දැකපු රූපය තියෙනවා නමුත් රූපය අරඹ හිතපු දේ නම් නැති වෙනවා කියලා හිතින්නේ නැහැ. දැක්කහම නිකම්ම රූපයක් ඉදිරිපිට දෙන්නේ. මිනිස්සෙක් නේ කියලා හිතුවහම දැකපු මිනිස්සයා ඉන්නවා දකෝ මනුස්සයා හිටියා කියන තැනකින් තමයි අපිට කෙලෙසෙන්නේ. එතකොට ඒ නිසා මේ සත්‍යාකාර සිද්ධියේදී සද්දේ ඇහුණු ඇහුණා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් බාහිර තියෙන දේක පිහිටලා මෙහි යමක් හදන්න බෑ. මෙතන යමක් හදලා එතන පිහිට දෙයක ආධ්‍යාත්මික පිහිට දෙයක හිතින් කින් කිරි වලට පාදම ගන්න වෙන්නේ. දැන් රූපෙට හිතනවා නම්
ඒ හිත චක්කු විඥානය කියන එක ඉස්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ චක්කු විඥානය කියලා බාහිර තියලා ඒක මුල් කාරණාව කරගෙන ඊගාවට හිතන්න වෙනවා. නමුත් එහෙ නිසා එහෙ තියනවා කියලා චක්කු විඥානය අපිට පේනකොට පෙවුනගෙන අර්ථයක් තියෙනවා මේකට. මනෝ ධාතු හිත. පෙවුන කියන ගතිය හිතින යමක් දැක්ක කියන්නේ. දැකපු දෙයට හිතන්න ගන්නවා. එතකොට අහපු දෙයට හිතන්න ගන්නවා. එතකොට හැම වෙලාවෙම මනෝ ධාතු සිතෙන් නැගිටලා එන නිසායි හැම වෙලාවෙම සිතින් කින් කින් ආධ්‍යාත්මයෙන්ම උපන දෙයක් විසෝ බාහිර ආරම්භයට අයිති දෙයක් නෙවෙයි. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් බාහිර රූපේ විඤ්ඤායයි ඒක ආධ්‍යාත්මයකට අරගෙන එතන ඉඳලා නැගිටලා එන නිසා මේ ඉතුරු ටික මේ අවස්ථා දෙක දෙක විදිහකට තියෙනවා. නමුත් ලෝකෙට තියෙන්නේ එකම රූපය ගැන හිතනවා වගේ. එහෙම හිතනකම නොතිබුණා නම් ලෝකෙට ආත්මයක් නැහැ. ලෝකෙ තියෙන්නේ මෙහෙම. දැකපු රූපයම හිතෙන් පිළිගන්නවා, පිළිගත් රූපය ගැනම හිතනවා. හිතලා පිළිගත් රූපයම තීරණය කරනවා, පිළිගත් රූපය තීරණය කරලා නිස්සාර කරනවා මෙන්න මේකයි මේ රූපය කියන්නේ. ඔක තමයි ලෝකයට. නමුත් යම් දවසකදී ලෝකය අපිට නුවණින් දැනගන්න යනකොට මේ සිත් තුළ සිටිනේකට ඒ සිත්තික ගැන දැනගන්නවා. දැනගත්තාම වෙනව කවදාවත් අහුමු දෙයට නෙමෙයි අපි උත්තර දීලා තියෙන්නේ, අපි හිතලා උත්තර දීලා තියෙන්නේ. අම්මේ කියලා කිව්වහම ඇයි පුතේ කියනවා. එතකොට හිතෙන්නේ මෙතන හිතනවා මං කතා කරපු එකට අම්මා උත්තර දුන්නා, එතෙන්ද හිතනවා පුතා කතා කරපු එකට මං උත්තර දුන්නා කියලා. දෙපැත්තම අවිද්‍යාව වචනේ වෙනවා. අම්මේ කියනකොට ඒ සද්දය ඇහෙන්නේ සෝත විඥාණයෙන්, එතන විඥානේ විඤ්ඤායයි, ඒක සුතේ සුතමත්ත නැසීම ඇහිමක් විතරයි. ඒ තුල පුද්ගල සටහන් හෝ කිසිමම දෙයක් නැහැ. ඊට පස්සේ එතනින් තමයි හිතලා කතා කරන්නේ. ඔන්න ඔය අර්ථය ගැනයි එන විදිහ ගැනයි මම මේ කිව්වේ. අනුමානට දැන් එහෙම දරා ගන්න බෑ. වෙන කුසල කර්ම. අහපේක පත්තික උත්තරාන කෙනෙක්ට මේ දැන් ඒ උත්තරයානම් සාමාන්‍ය සංසිද්ධිය තේරුම් ගන්නවනේ. එතකොට මනෝධාතුව තුලින් තමන් හිතන බව, ඒ කියන්නේ මනෝ විඥාණය එහෙමම නිරුද්ධ කරනවා. සුතේ සුතමත් සම්භාවිත සිටි හෝ විත්තේ විත්තමත් සම්භාවිත සිටි කියලා තේරුම් අරගෙන එහෙම නිරුද්ධ වෙනවා. ඒ දේවල් නිරුද්ධ වුණාට පස්සේ සහුකාරක ඒ සම්බන්ධ අත්හැරලා ගිය කෙනෙක් ගැන නැවත මතක් කරනකොට ඒක ආවර්ජන ප්‍රතිබද්ධ වෙනවා. සිහි කරන්න පුළුවන්. සිහි කරනවා කියන එක සතිකේ චෛසිකේ හැකියාව මිසක මේ සතිකේ චෛසිකේ හැකියාව නිසා කරන දෙයක් මිසක සිහි කරන්න බැරි නේ. සිහි කිරීම එක්ක තියෙන නිත්‍ය සංඥාව, සැප සංඥා, ආත්ම සංඥා කියන කෙලෙස් ටික නැහැ. වෙනසකට තියෙන. දැන් මම අර වෙනදරත් කිව්වා මම අපි දෙදර සිහි කරන කෙනා ඉන්නවා වගේ කියන ගතියක් තියෙනවා. තහත මහන්සිය සිහි කෙරු සිහි කරනවා කියන සිද්ධිය ගැන නෝන. මේ මානසිකව කරන දෙයක් කියන එක නෝන. තමන් තුළ මහතක නිරුද්ධ වෙනවා. අර බාහිරයට හිත යොමු වෙලා පෙන්නනවා කියන ගතියෙන් තිබුණා කියන ගතිය. කෙලෙසේ අතහැරන ක්‍රියාව කරන්න පුළුවන්. මට මතක් වෙන්නේ අර සායනහලක ඔළුවට මේක විදිච්ච වෙලාවේ අමතක වෙනවා කියන්නේ රහත් වෙනවා කියලා කියන්නේ එහෙම විදිහක් නෙමෙයි. ඒකට විපාකන්නේ. මොකේදද? තියෙන විපාකයක්. ඒක ලෝකෝත්තර විපාකයක්. ඒක මෙලෝ මිසක මේ අලාසෝ සංඛාරයන්ගේ නිදීමෙන් ලැබෙන විපාකයක් වෙනවා. ඒකට කියනවා අපරිපන්න විපාකය කියලා. ඒකට භවගාමී විපාක නැහැ නුනට. මොකද එහෙම නිමිති හිටින්නේ නැහැ එතකොට. භවගාමී විපාක ලැබෙන්නේ කර්ම නිමිති තිබුණොත්, නිමිති හිටින්නේ නැති වුණොත්. දැකපු අහපු දැනුණු දැනගත්ත කිසිම දෙයක් නැති වුණොත් උතන නැගිටලා ඊගා මොහොතට යන්න පුළුවන්.
ඒකයි දැන් රහත් තුන රහතන් වහන්සේට පුළුවන් මෙතන ඉන්න ජීවිතය අතහැරනකම මේ අරමුණේ ඉන්න කියන වගේ සිද්ධියක් තියෙනවා. හිතන්න පුළුවන්. ඒ කරන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ හිතන්න බැයිද? හිඳ ගාවට යන්න ඕනේ ගිහිල්ලා කන්නඩිය ගාවට යන්න ඕනේ ගිහිල්ලා මූණ ටිකක් බලන්න ඕනේ. බලලා මේ ලපකවල් තියෙනවා කියලා බලන්න ඕනේ කන්නඩියට ගිහිල්ලා කියලා හිතන්න බැයිද? පුළුවන්. කන්නඩියට යන්න බැයිද? පුළුවන්. ගිහිල්ලා මූණ බලන්න බැයිද? දැන් ඔය කොයිදින් කන්නඩිය තියෙන ඡායාව? දැන් ඒ ඡායාව තියෙනවද? දැන් ඔය හිතන දැන් එතකොට එහෙනම් නැත්තම් යන්නේ කොහොමද? එතෙන්ට ගියාම අතක මේත් එහෙම තමයි. නැති වුණාට පුළුවන් හැබැයි එතෙන්ට ගියාම අත ගන්නවා කියලා ලෝකේ දන්නවා. එහෙම ලෝකේ කෙලෙසේ නිසා මෙහෙම නිත්‍ය භවකින් ඇසුරු කරනවා කියලා දන්නවා. ඒ වගේ සිද්ධි එතකොට අට ආකාරයක රූපායතනේ චක්කු විඤ්ඤාය රූපය සද්ධායතනේ සෝත විඤ්ඤාය ගාහනායතනේ ගන්ධායතනේ ගාහන විඤ්ඤාය ඊයයි රසායතනේ එස්තිස්සයි මතක නැගී මම අනිත් පැත්තට කිව්වා ඔයාලට තේරෙන්නේ මොකද්ද ගානාදනේ ගන්ධවිඤ්ඤායයි ගන්ධේ ගානවිඤ්ඤායයි රසායතනේ ජීවවිඤ්ඤායයි මනාපිය පොට්ටබ්බ සුඛ සම්පස්සු කායවිඤ්ඤායයි රූපං අමනාපිය පොට්ටබ්බ දුක්ඛ සම්පස්සු කායවිඤ්ඤායයි රූපං රූපායතනං සද්ද ගන්ධ රස පොට්ටබ්බ ආයතනං මනෝ ධාතු විඤ්ඤායං සබ්බං රූපං මනෝ ධාතු විඤ්ඤායයි අර හතටම දෙකක් වැඩි වෙනව මොකද්ද පොට්ටබ්බය ගත්තහම මනාපු සැපසහගත ස්පර්ශයක් තියෙනවා අමනාපු දුක්සහගත ස්පර්ශයක් තියෙනවා ඒ දෙකම කාය විඤ්ඤානේ විඤ්ඤාය කාය විඤ්ඤානේ දෙකට බෙදලා දෙනවා එතකොට මුදොට දත යුතුයි සැප දුක් කියන එක බෙදෙන්නේ කාය විඤ්ඤානේ විතරමයි කියලා දකින්න ඒකෙන් පෙන්නනවා කිසිම වෙලාවක සැප දුක් විඳින්න බෑ ඇහෙන් දැකලා කිසිම වෙලාවක සැප දුක් විඳින්න බෑ කනෙන් අහලා කිසිම වෙලාවක සැප දුක් විඳින්න බෑ මොකද්ද නාසයෙන් කිසිම වෙලාවක සැප දුක් විඳින්න බෑ දිවෙන් කිසිම වෙලාවක සැප දුක් විඳින්නේ නෑ මනසින් කියන්නේ කියනවා කවුරුත් ඉඳලා තියෙන සැප දුක් ඇහෙන් තියෙන දේ ආරම්භය සැප දුක් ඉඳලා තියෙනවා. මොකද සැප දුක් විඳින්න පුළුවන් කියන අර්ථයෙන් තමයි සැප බලාගෙනයි රූපේ තදින්නේ ඇවිල්ලා තියෙන්නේ. සැප හින්දායි රූපේ ප්‍රතික්ෂේප කරන්නේ. සැප දුක් විඳින්න පුළුවන් මේවැන් කියන කාරණා හින්දා. ලස්සනට දේවල් හදන්නේ මේකෙන් මෙහෙම විදිහම හොඳට සැප විඳින්න පුළුවන්. නමුත් සැප දුක් කියන එක කාය සම්පස්යෙන් කිව්වම පොට්ටබ්බේ ගත්තාම එතකොට තියෙන ලස්සන කළ අලංකාරයට ඇහැට පෙනෙන විදිහට කොන විදිහට හැදුවත් සීත හෝ උෂ්ණ කියන එකෙන් මගරන පේන එකෙන් නෙමෙයි. අපි කියමු දැන් අපි හිතාගෙන මේ ලස්සනට ගස් කොළන් තියෙන මේ හෙවණේ ඉන්න හිඳයි අපිට මේ දැන් අවුව සැර නැති මේ මෘදු කාය ස්පර්ශයක් තියෙනවා කියලා. ඒක නම් මේ පේන දේ චුට්ටක් සම්බන්ධ නැහැ මේ සිද්ධියට. ඒකයි රාජකුමාරයෙක් මේ මාලිගාවක හිටියා සීත උෂ්ණ කවර් කරගෙන ඒ සැපේම ඊට වඩා වැඩි සැපක් විඳිනවා සීත උෂ්ණ කවර් කරගෙන ගහකට මුලකට හේත්තුල සීත උෂ්ණයෙන් නැති වෙන විදිහට කෙනෙක් හිටියෝ මේ දෙකම අර්ථ එකයි පේනදී අතහැරියාම සීත උෂ්ණේ කවර වෙනවා කියලා සිද්ධිය දෙකම කළා තියෙනවා එකම විදිහට ඒකයි රහතන් වහන්සේ අර පෙන්නන්නේ ඉන්දරට පිච්චුනත් එකයි කරන්ට් කැලිය පිච්චුනත් එක වුණා මොනවා කරත් එකයි ඉස්කිට දෙකම එකයි එතකොට මේ
අනුරුද්ධ මහරහතන් වහන්සේට අෂ්ටමහා පුරුෂ විතර්ක කියලා තේරෙන්නේ. මේ අෂ්ටමහා පුරුෂ විතර්කයෙන් යුක්ත වුණොත් මහා රාජ කුමාරෙක් විහං ඇඳක විදිහ සැප දෙනේ ඔබට දහ මුලින් කියන. එතකොට මහා රාජ කුමාරෙක් කසීතලු ඇඳගෙන විදිහ සැප ඔබට තේරේ පහන්සු කුලි කියුනේ. රජ කෙනෙකුගේ රාජ භෝජනයේ ඔබට ඇටේ පිණ්ඩපාතේ දෙකේම අර්ථය එකයි කෙලෙසඩු වෙනකොට කිසිම වෙනසක් නෑ. නමුත් පලිබෝධ තව ඝණයකින් අඩු වෙලා පලිබෝධ රහිත බව නිසා මෙතනකට වැඩි. සීත උෂ්ණේ නොවන කමින් ආවරණය වෙලා අතන ආවරණය කරගෙන තියෙන කෙලෙස් ටිකකුත් එක්ක ගොඩකුත් නැද්ද නිසා. ඒ නිසා එතනදී චක්කු සම්පස්සේ කියන්නේ කැඳලින් උපේක්ෂ සහගතයි. චක්කු සම්පස්ස පච්චය වේදන. චක්කු සම්පස්සේ නිසා ඒ සිත උපකාරණ සම්පටිච්චෙන සිතට ඒ උපකාරණ සම්තිර්ණ හිතට ඒක උපදිනවා ජවන් දක්වා. ලෝකේ සෝමනස්සේ ඇවිල්ලා සැපයි කියනවා, දෝමනස්සේ දුකයි කියනවා. ඇහෙන් දැකලා සැප හෝ සතුට විඳින්නේ මනෝමින් අපි. එතකොට ඒක සැප දුක් නෙවෙයි සුඛ සෝමනස් දෝමනස්. එතකොට රූපේ ඇහෙන් දැකලා මේ සතුට වෙනවා කියලා කියනකොට සතු විඳින්න ලෝකයේ හිතේ. එතකොට දුක් විඳින්නේ හිතේ. ඒ වචන දෙක හඳුන්වලා දහමේ දුක්ඛ දෝමනස කියලා. මම කිව්වේ නැහැ ස්වාමිනාන්තලට ඇහෙන් දුක් දුම්නස් විඳින්න බෑ කියලා. සැපම හොඳට කාරණාව තියන්නේ මං කිව්වේ සැප දුක් විඳින්නේ නැහැ කියලා. සැප දුක් විඳින්නේ කයින් විතරයි. කාය ආයතනේ විතරයි සැප දුක් විඳින්න පුළුවන්. ඇහෙන් දකින දෙයට සෝමනස්සයක් හෝ දෝමනස්සයක් ඇති කරගන්න පුළුවන් හිතේ. මේ කියන්නේ කයින් ගැටෙන දෙයට සැප වශයෙන් හිතින් අරමුණු කරනවා. හිතින් අරමුණු කළත් නකොලත් කයට ගැටීම සැපම. ඒ කියන්නේ වහන්ස මොන විදිහට හිතුවත් මං කෙනෙක්ට දුක් වේදනාවක් දැනෙනවා වගේ. ඒ නිසා මේ කාය විඥානය මේ අකුසල විපාක වශයෙන් යනවා. අනිත් ඒවා කුසල විපාක අකුසල විපාක බෙදෙනවා. නමුත් ඒවා උපේක්ෂා සහගතයි. කාය ස්පර්ශ සම්බන්ධ ආවරණ කළපින් විනේ පොකුම් දෙන්නේ. ඒ නිසා. ඒ නිසා. මොනවද වදිනවද? එතකොට හැම වෙලාවෙම උපේ ආරම්භයේ උපේක්ෂා සහගත සිත් බලන්න ඒ වාර්භය ලෝකයේ සැප දුක් වින්දා නම් ඒ සෝමනස දෝමනස හැටියටයි. ස්පර්ශයේ දුක් සහගත වුණොත් ස්පර්ශයේ සුඛ සහගත වුණොත් සෝමනස දෝමනසක් නැතත් ඒක සුඛ සහගතමයි දුක් සහගතමයි. ස්පර්ශයේ උපේක්ෂා සහගත නම් සැප දුක් නිදලා තියන්නේ ඒකේ සෝමනස දෝමනස. එතකොට ඒක යම් කෙලෙසියක් නිසාම. උපේක්ෂා සහගත ස්පර්ශයක සැප දුක් විඳින කෙලෙසියක් නිසාමයි. සපවින්ද කෙලෙසයක් නෙවෙයි දුක්ඛින්ද කෙලෙසයක්. එහෙනම් දෝමනස්ස දෝමනස්ස කියන්නේ කේ සප දුක් කියන්නේ කේ වෙනස මොකද්ද? සප දුක් කියලා කියන්නේ කයට ගැටුනහකොට කෙනිටුවම දුකයි. හිතින් හිමී මෙහෙ පිරෙමද සපයි. කයට එන්නේ කෙලින්ම සපයි දුකයි දෙක. හිතෙන් හිතලා සතුටු වෙනවා සෝමනස්සේදී. හිතෙන් හිතලා අයියෝ දසුව මරුණා නේද කිව්වහම කයට පිළින් එන්න වගේ දුකක් ඇෙන්නේ නැහැ. නමුත් හිතට දුකක් දැනෙන්නේ නැහැ. කෙනෙක් මරුණු ඒක දෝමනස්සය. කෝටියක් කොටන සීට් එකක් ඇදෙනවා. ඇදෙනහම සතුටුයි. දැන් මේ සතුට ඇඟට දැනුණද මේ සීතලට අතේ පිළිමද? නමුත් හිතට සතුටුයි. ඒක දෝමනස්සය. ඒක සුඛ සෝමනස කියන්නේ සැප සතුට තමයි. නමුත් ඒ සැප සතුට දෙක ලැබෙන්නේ සැප ස්පර්ශයකින් දුක් ස්පර්ශයකින් නෙමෙයි. සැප උපදවාගෙන දුක් උපදවාගෙන ඒ සතුටේ. ඒක හැම වෙලේම මනෝ ස්පර්ශයකින්. ඒක හිතින් උපදවාගෙන. හිතින් උපදවාගෙන. එතකොට දුක්ඛ දෝමනස්සයේ මේ දුක සැප කියන දෙක හිතින් හිතුවත් නැතත් ඒ ස්පර්ශය එහෙම. කෝකටද? කායික අවිද්‍යාව සම්බන්ධයක් තියෙනවා පුරාණ. නමුත් වර්තමානයේ තුල එහෙම නැහැ. වර්තමාන ආහාරපත්‍යෙන් වෙනවා. වර්තමානයේ දුකේ දුක් වෙනවා නම් හෝ සැපේ සැපවත් වෙනවා නම් හෝ සැපේ දුක් වෙනවා නම් හෝ සැපේ සතුටු වෙනවා නම් දුකේ දුක් වෙනවා නම් හෝ දුකේ සතුටු වෙනවා නම් ඒ අවිද්‍යාවත් වෙනවා හැම වෙලාවෙම.
හරි පැත්තට මේක දුකයි කියලා හිතුවත් මේ අවිද්‍යාවම මේක සැපයි කියලා හිතුවත් අවිද්‍යාවම අයින් මේ ස්පර්ශය පවිතුයි දන්න මේ ස්පර්ශය පවිතුයි නේද හොඳට පේන දේ නේද මොකද දන්න මේ ස්පර්ශ වුණොත් ස්පර්ශයද නෝනයි ස්පර්ශ වුණොත් ඒ ස්පර්ශය පවිතුයි කියලා දන්න එහෙමයි ඒක ඉදිරි ප්‍රශ්නයක් නෑ දැන් දෙවෙනි ස්පර්ශය අනකත් එහා දැන ගැනීම අනිකක් නේද ස්පර්ශයේ දුක්ඛ සම්මතයයි මුද්‍රියන්තයෙන් තමයි ස්පර්ශය ගන්න ඒ ස්පර්ශයෙන් දුක. ස්පර්ශය කියන එකම දුකක්. අපි කටුව ඉදි කට්ටකින් ඇන්නොත් ආය මොන නුවණක් තිබුණත් මොන විදිහට ඒක දුක එනවාමයි. ඉතින් මේ ඒ හින්දා දන්නවා දැන්නේ ධාතු ස්පර්ශ වුණොත් ඒ පේන දේ අනිකක් කියලා දන්න. නමුත් මෙහෙම පේන තැනක පටිවිය තියෙනවා කියලා දේනවා. දැන් අපි ඉගෙන ගන්න තියෙනවා යමක් පේනකොට පේන දේ හඳුනු දැනග තියෙනවා මොකද මහඹු. පේන දේ අනික. නමුත් පේන දේ ලඟුණා වගේ පේනකොට ඒක නෙමෙයි පටිවිය ස්පර්ශය. මේ පටිවිය ස්පර්ශය වෙන කටපාඩය. ඒක දකිනවා. දැන් අපි හිතාගෙන ඉන්න මෙහෙම සිද්ධාන්තයක දවන සැපයි සපසහගතයිනේ. දැන් මේක වැඩි වුණා. වැඩි. ඒකයි. ඒ දුක් වේදනාවට හේතු ස්පර්ශය නිසා ස්පර්ශය කියනකොට ඒක එකක මට්ටම් මේ මුළු සත්ත්ව විශ්වයම බෙදෙන ඔය කාය සම්පස්තේ නම් තියෙක ස්පර්ශය ටිකක් අඩු කළා වැඩි කළා තද කළා බුරුල් කළා ඔය ආයෝ දාතු එක එක විදිහට කරන්න කරන්න ස්පර්ශ වෙනවා ඒ මට්ටමට වේදනාව වෙනස් ඒ මට්ටමට සංකාරය වෙනස් ඒ මට්ටමට සේකන ඒ කියයි ධාතුනානත්වයේ මත සංඥානානත්වයක් වෙනවා. සංඥාවගෙනානත්වයේ මත සංකප්පයගෙනානත්වය. සංකප්පයගෙනානත්වයේ මත ධාතුනානත්වයේ මත වේදනාවගෙනානත්වය. වේදනාවගෙනානත්වයේ මත සංඥාවගෙනානත්වය. සංඥාවගෙනානත්වයේ මත ඡන්දයගෙනානත්වය. ඡන්දයගෙනානත්වයේ මත සංකප්පයගෙනානත්වය. සංකප්පයගෙනානත්වයේ මත සංකප්පයගෙනානත්වයේ මත වේදනාවගෙනානත්වයේ මත සංකප්ප වෙනවා. තණ්හා වේදනාවක් තියෙනවා. තණ්හා වේදනාවක් තියෙනවා. සංකප්ප වෙනවා. සංකප්ප වෙනවා. වේදනාව මත සංකප්ප සංකප්පන තියෙනවා. සංකප්පය වෙනවා. තියෙනවා පරිධානය වෙනවා. පරිධානය වෙනවා. තියෙනවා පරිේශණය වෙනවා. ඒ කියන්නේ සංකප්පය වෙනවා. තියෙනවා ඡන්දය වෙනවා. කල්පනා කරන කරන ආකාරයට කැමැත්ත රුපියල් 100යි එකම කොලේ රුපියල් 100යි කියලා කිව්වොත් මේකට 1000යි කියලා කිව්වොත් දැන් හිතුකේක මත මේක මේ මේට 100කට වඩා මේකක වටිනවා කියලා තීරණය කරන තණ්හාව වෙනස් වෙනවා. හිතීම මතයි මේක කරලා තියෙන්නේ. දෙකම එකම ප්‍රමිතියෙන් එකම හදලා කඩදාසි දෙකක් ප්‍රඥාප්තියක් තියෙනවා. ලෝකේ මේක රුපියල් 100යි මේක රුපියල් 1000යි. මේව මෙහෙම දේවල් මේකෙන් කරන්න පුළුවන් මෙහෙම මෙහෙම දේවල් මේකෙන් කරන්න පුළුවන්. දැන් ඔක්කොම චේතනාවෙන් මේක කරලා තියෙන්නේ. නෑ එකම බාණ්ඩ එකම විදිහටම දෙපළක තියෙනවා මේක ගන්න වැඩි මේක ගන්න. ඔව්. එතකොට දැන් වටිනාකම වැඩි කියලා තීරණය කරපු එකට ඡන්දයක් දැන් ඡන්දේ නානත් එකක් තියෙනවා. කැමැත්ත අඩු වෙද්දි. කැමැති එක ගන්නයි කිව්වොත් මේ 100යි 1000යි කියලා. සැකල 1000ක් ගන්න. මොකද සංකප්ප ගන්නත් ඡන්දය ගන්න. ඡන්දය ගන්නත් ඒ මත පරිශ්‍රණය ගන්න. දැන් 1000ක් කියන කෙනා 1000ට ගන්න දේවල් හොයන්නේ. හරිද? 100ට කියන කෙනා 100ට ගන්න දේවල් හොයන්නේ. පරිශ්‍රණයගේ ලාභය මත පරිශ්‍රණානත්වය මත ලැබීම නම් 1000ක් ගන්න හොයන කෙනාට වැඩියෙන් ලැබෙනවා. එයාට ඕන දේ ලැබෙනවා. මෙයා හොයනකොට එයාගේ දේ ලැබෙනවා. ලැබුණා කියන්නේ ආයත් ස්පර්ශය. ධාතු හම්. ආයත් ධාතුනානත්වය මත ආයත් සංඥා. මේ චක්‍රයන්. හරිද? ඔය විදිහට නව ආකාරයෙන් වෙනවා. තව දෙකක් තියෙනවා ඒක පස්සේ. ඔන්න ඒක දෙකට සැප දුක් කියන්නේ